විරාමයක් ගන්නවා කිව්වා ගත්ත ගමන් මොන් අපි ආවා. දැන් ආපු ගමන් මං කිව්වා අද බටහිර ගීතයක් අහන්න ඕනේ කියලා. නමුත් බටහිර ගීතයක් කියන්නේ නෙමෙයි සූදානම් වෙන්නේ නේ. ඈ හින්දි එකක්. හින්දි එකක්. හොඳයි හින්දි ගීතයක් අහලම බටහිර ගීතයක් අහමු රෝණයි. අනිවාර්යයෙන්. හොඳයි නිශාන්ත ආරාධනය කරනවා අපේ දෙන්න බලන්න සබ්සුරි ලස්සන හසුරුවලා අපේ චාතුර්ය සඳ බර්ණට අපේ නිශාන්තයේ දෝනිට. Thank you.
ලස්සන ගීත ගායනා කරා මම රෝණයගෙන් මහනවා කොහොමද අපේ හන්සිනි සඳබර්ණගේ අපේ චාතුරිය සඳබර්ණගේ ගී හඬ ඔව් ඉතාම මෙහෙදි ගායනක් ඔය ගීත ටිකක් ගායනා කරන්න අපහසු ගීතයක් මොකද ඔකේ පර්වින් සුල්තාන් කියන ගායිකාවත් ගායනා කරලා තියෙනවා ඒ වගේම කිෂෝර් කුමාරුත් මේ ගීතය ගායනා කළා හැබැයි මෙයා ගායනා කර වර්ෂන් එක හැදලා පර්වින් සුල්තාන් කියපු ගීතේ තාමිරු ගීතයක් ඔය ගීතයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තමයි මගේ ගීතය කොහොමද ඒක නිතින් නැත මනානා සිති දුල නිවා සෙම් කෝට් සරණ අදින් පසුනේ දේවි අපේ කතා හින්දි එකේ දෙන කලනගතානි තදරාරේරා ආත්මවදනීලා හොඳයි මගේ දැරේ ගීතය අපි තෝරන්න ඉන්නේ නේද? ඒ ගීතේ තියෙනවා තව සුළු මොහොතකින් ඒක අනිවාර්යෙන් නැතින් නැත බලලා අපිට බලන්න ඕනේ අපි නෙත් දෙක දිහා බලාගෙන රෝණයි ඒ ගීතේ ගායනා කරන්න ඕනේ. මම එතන අපේ හන්සිනි සඳබර්ණ දෙසට හොඳට මේ වෙස් තියපු ඔව් කාරියක් අයියේ හරිද අද කකුල කඩාගෙන අපේ ප්‍රේක්ෂකයන් අපරාද අපි උඩරට ලස්සන නර්තනයක් ඉදිරිපත් කරන්න හිටියේ නමුත් ඒක හරි ගියේ නැහැ අපි වෙන දවසක අනිවාර්යයෙන්ම ඒ දෙයක් කරන්නට පොරොන්දු වෙනවා කලම් ටෙලිවිෂන් නාලිකාවේ හතරෙනි මැදින් අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා රෝණයේ ගීතයක් අහන්නට කලින් මට හිතෙනවා දැන් නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා කිව්වා දැන් මේ වගේ වෙනසක් එකපාරට බාර දුන්නොත් මේ ඉන්න අපි ගැනත් කියලා මේ අපේ මේ රෝහණ මාමා වෙන්නේ වාට නම් මේ රෝණ බෝගොඩ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ගැන එහෙම කියන්න කියලා කිව්වොත් ටී වැඩසටහන කොහොමද ඔබ ඉදිරිපත් කරන්නේ? දැන් ඉදිරිපත් කරන්න යන රෝණයට ආරාධනය කරන්න ඕනේ ගීතයක් ගායනා කරන්න. දැන් ඇත්තටම රෝණයට ගීතයක් ගායනා කරන්න තමයි තියෙන්නේ. නිශාන්ත ඔයා ලෑස්ති වෙන්න. හොඳයි පොඩ්ඩක් කතා කරලා මේ හතරස් වැඩසටහන කලම් ටෙලිවිෂන් නාලිකාවේ අද අමුතු වැඩසටහනක් මේක අභ්‍යාසයක් වගේ නෑ අයියා අයියේ මෙතෙන් අපි ගැරන්ටි එකක් ආවොත් දරඬුවකට හරි ගන්නවා දැන් නටන්න ආපු කෙනා දැන් බැරි නම් මේක නිවේදනයේ පැත්ත හරි මොකක් කරේ ඔය පිළිබඳව මේ අපේ රටේ සියලුම දාම දන්නවා බුද්ධික රඹුක් වැල්ල කියන්නේ වාහනයක් ඇස් දෙක වහගෙන රිවර්ස් එකට ගියපු මිනිස්සයන්. ඉතින් ගොළුෙක් ආවත් මෙතන සින්දුවක් කියවන එක ඒක දන්නවා. ඒක දන්නද රෝණේ තමයි වැඩකටක් තියෙනවා. ඒක ටික තියාන තමයි මේ දුවගේ පැත්තට යන්නේ. හොඳයි. නිවේදනය කරන්න බලන්න රටවල් 165ට මැහෙන්නේ. ඔව්. රටවල් 165ක්. රටවල් 165ක් දැන් අපි දිහා බලාගෙන ඉන්නවා. මුලින්ම මම ආරාධනා කරනවා කලින් පොලිස් සේවයේ නියුතු වෙලා හිටියා කියලා බුද්ධිකය කිව්වා. පොලිස් සේවය සහ ගායන ක්ෂේත්‍රය කියන තනිකරම ලොකු ඔව් ලොකු පරතරයක් තියෙන ක්ෂේත්‍ර දෙකක්. මේ අර වගේ ක්ෂේත්‍රයක ඉඳලා මෙහෙම ක්ෂේත්‍රයකට ආවේ කොහොමද? කපාර සංක්‍රමණය උනේ. මේම ප්‍රශ්නයක් කියලා. එක සැරේට සංක්‍රමණය වෙන්න බෑ නෝ පොලිස් දෙපාර්තමේන්තුවේ මම ඉති පොලිස් තූර්වාදක මණ්ඩලයේ. ඉතින් අර ඒ තූර්වාදක මණ්ඩලෙත් කරපු රාජකාරිය තමයි මේ වාදනය සහ ගායන. ඊට අමතරව අනපේක්ෂිතව මට වෙනත් රාජකාරි පොලිස් රාජකාරි කරන්න ඕන නිසාවෙන් තමයි මම රාජකාරියෙන් සමුගත්ත පොලිස් දෙපාර්තමේන්තුවට මම ගෞරව කරනවා. මම ඒකෙන් ලබාගත්තු අත්දැකීම් සහ ගොඩක් දේවල් මම ලබාගත්තා මගේ ජීවිතේට. වෙලාවට වැඩ කරන්න මට එන්න කිව්වා. වෙලාවක් මම ඒ කියන වෙලාවට මම මෙතනට ආවා. කියන වෙලාවට ආවට කියපු කෙනා නැහැ. හොඳයි ඔන්නම තමයි නිවේදන කරන්න අපේ චූටි දුව චූටිත් නෑ දැන් ඉතින් දැන් අවුරුදු කීයක් නර්තනය හදාරුවද කිව්වොත් අවුරුදු 15ක් හොඳයි මේ දැන් අපි මේ බුරුකාර වෙන්න බෑ අපිට දැන් කකුල ගැල්ලේ ඉඳන් අපි නටන්න කියන්නේ නැහැ නමුත් අපි ළඟදිම දවසක ඔයගේ නර්තන කණ්ඩායම මරන් ඇවිල්ලා රටවල් 108 පාඩම කලම් ටෙලිවිෂන් නාලිකාව නර්බන අපේ හිතවතුන් වෙනුවෙන් නර්තන අංගයක් ඉදිරිපත් කරනවා නේද ඈ බලාපොරොත්තු වෙනවා හොඳයි රෝණයි ඔව් අපි තාසයි ඔය නේ ඒ ගීතේ කලින් මට ආසයි රෝණයි පොඩි කාලේ රෝණයි නේ රෝණයිගේ
දුවදරුව පොඩි කාලේ රෝණ අයියා මට ආසයි නැලවිලි ගීතේම ගායනා කරනකොට මම ආවම අහනවා කාගෙන් උනත් ඔය ප්‍රශ්නේ මොකද ගායකයෙක්ගේ හඬින් එයාගේ දරුවා නැලවෙනකොට මං හිතන්නේ ලයන්විත හඬ ඇහෙනකොට ළමයා බොහොම ඉක්මනින්ම අයියාගේ දරුවා තක්කල නිදියා ගන්නවා ඇති මම හිතන අක්කටත් වඩා ඒක අයියා දක්ෂ ඇති සමහර අක්ක කියනදී රෝණ පොඩ්ඩක් ඔයා කියන්නකො ඔයාගේ කටහඬ ලස්සනනේ බබා නිදියයි කියන්නේ හිතවත එක් සම්බන්ධ වෙන පොඩ්ඩක් ඉන්න රෝණ අයියා ආයිබෝවන් ආයිබෝවන් ඔව් ඔව් මම මේ සෞදි අරාබියෙන් බුද්ධික කිරෙක් කෙනෙක් කතා කරන්නේ. ඔව් කතා කරන්න බුද්ධික. ලංකාවේ කොහෙද? මම ලංකාවේ පිළියන්දල. පිළියන්දල. අපි වැඩසටහන නරඹනවද? ඔව් මම හැමදාම වැඩසටහන නරඹනවා මට රෝණ අයර පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. ඔව් හැමදාම නරඹනවා. කතා කරන්න. රෝණ අයට කතා කරන්න. ඔව් රෝණ අය ඔබට මාව මතකද දන්නේ? කියන්න වාලි. රෝණ අය ඔබට මාව මතකද දන්නේ එක දවසක් එක දවසක් ඔබතුමා මගෙත් එක්ක මගේ කාර් එකේ හයර් එකක් ගියා ගණේ මුල්ලේ මගුල් ගේදරකට. හා හා. කොයි කාර්ද කොයි වගේ කාර් එකද? කොයි වගේ කාර් එකද? ඔබතුමා තමයි අස්සංකරේ. සාක්‍ය රස්සංකරේ. ඔව් ඔව් මට මතකයි මට මතකයි. මේ වැඩි කාලයක් නෑ දැන් අවුරුද්දක් ඇතුළත වගේ නේ. මතකද? හොඳයි. අවුරුද්දට වැඩි අව අවුරුද්දකට වැඩි වෙයි මට මතක නැහැ. කළුපාට මේ මාර්ති කළුපාට මාර්ති කාර් එකක්. හොඳයි ගොඩක් ස්තුතියි අපේ බැදිරියට කතා කරපු පිළිමද වෙන රෝණයි. අපි ආරාධනය කරනවා අර මං කිව්වේ දැන් අනිවාර්යයෙන්ම අක්කත් කියනවා ඇති රෝහණ පොඩ්ඩක් අහේ ගෙදර මොකක් කියලාද කියන්නේ? මට මගේ නම කියලා. නෑ නෑ වෙන මොකක් හරි කියනත් අයියෝ කියන්නේ මට තේරෙන්නේ. මම කිව්වේ මේ බුද්ධි කාපු එක මේ මට ඉන්න එකම පුතයි. එයා චූටි කාලේ මම ගායන කරපු ගීත කීපයක් තියෙන. දැන් මගේ පුතාට චූටිලා මයි දෙන්නේ කියන්නේ. ඒගොල්ලෝ නලවන්නේ වෙලා දෙනවා අයියෝ. ඔව් මට ඒගොල්ලත් නලවන්නේ නැති මමන්ට මතකයි මේ පුතා හරි කැමති සිසිර අයියාගේ ගීතයක් මරි සි මේක අපි කවුරුත් කැමති ගීතයක්. මාගේ පුතුටේ මරුනේ යහන්නේ සතන් සම්පූර්ණ ඒ කියන්නේ තුමගේ ගීතවලට නෑ සිසිරයියාගේ ওই ගීතේට මම තරම කැමති ගීතයක් කැමති පුතාටක් ගන්නවා. ඒක මේ ගීතේ තේරුමත් මම හිතන්නේ මේ කියන්නේ පොඩි දරුවෙක් නලවන ගීතයක්. ඒ ගීතේ ස්වරවලත් තියෙන පොඩි පොඩි නලවන නලවන. රෝණ යොහොම නිකන් දෙමළ ගීතේ කොටසක් ගායනා කරන්න කියලා කිව්වොත් කොහොමද ගායනා කරන්නේ අභියෝගේ බාර ගන්නවා? මම තව ටික වෙලාවකින් ගායන කරන මොකද මේ දෙමළ භාෂාව පිළිබඳ එච්චර දැනීමක් නැති නිසා ඒ ගැන චුට්ටක් හිතලා කියන්න වෙනවා නේද. කුවෙට්ටලින් පෙරර මහත්මයා අපිට කතා කරනවා. අයිබෝවන් පෙරර මහත්මයා. අයිබෝවන්. අයිබෝවන් කියන හැටි කොහොමද ඔක්කොම පිළිගන්නේ අයිබෝවන් කියලා? අයිබෝවන්. අයිබෝවන්. ඔක්කොම පිළිගන්නේ අයිබෝවන් කියලා. බොහොම ස්තුතියි. ඒ ආ ඔවුන් දෙකම ඇත්තමයි ඔයාගේ වැඩ වැඩ රයිට් බොහොම ස්තුතියි එහෙනම් අපිට කතා කරාට පෙර මහත්මිය ඒ වගේ විදිහම ඔයගොල්ලන්ට මේ ඔව් ගොඩක් ඉස්සරට නම් ගත්තේ රයිට් ගොඩක් ස්තුතියි ඔව් ඔබතුමියගේ දුරකතන ඇමතුමෙන් අපි ගොඩාක් ශක්තිමත් වෙනවා විරාජ් මල්ලි අපි ගොඩාක් ශක්තිමත් වෙනවා ඒ හින්දා එවැනි දුරකතන ඇමතුම අපිට ලබා දෙන අපේ ගොඩේ ශක්තිමත්භාවය වැඩි වෙන්නට හොඳයි එහෙනම් අයියේ
මගේ ඇස් දෙක තියා බලාගෙන අයියට ගීතයක් ගන්න කරන්න පුළුවන්ද? මෙතින් මෙත බලාගෙන පුළුවන්ද අයියට ගීතයක් ගන්න කරන්න? නිශාන්ත මණ්ඩාර අපේ සහෝදරයා ඊට පස්සේ තියෙන ඉලක්ක ගීතයක් මේ ගීතෙන් පස්සේ. අයියේ මේකත් තා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක්. Thank you.
ඇයි මේ ගීතර කොච්චර කාලයක් වෙනවද? මේක 1983 ගායන කරේ. කවුද සංගීතවත් කරේ? සංගීත අධ්‍යක්ෂණය කරේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකතුමාද ජීවිතුන් හදන ස්ටැන්ලි පීරිස්. එතුමා සහ මේ ගීතයට වාදනයෙන් සහාය වුණා, මමත් තබ්ල වාදනයෙන් සහාය වුණා ප්‍රේමනාත් ජයතිල ප්‍රේමනාත් කොඩිතුවක්කුත් සමඟ. මේ ගීතයට සම්බන්ධ වෙච්ච වාදකයෝ 8 දෙනෙක් අද ජීවිතුන් අතර නෑ. අපේ ප්‍රවීණම වාදකයෝ 8 දෙනෙක් අද ජීවිතුන් අතර නෑ. ඔවුන් සියලු දෙනාට මං පින් දෙනවා මේ ගීතය මට වාදනය කිරීම. කුවෙට් වලින් සුධර්ම මහත්මිය අපිට කතා කරනවා. අයිබෝවන්. අයිබෝවන් බුද්ධික මහත්තයා කොහමද? හලෝ හලෝ, ඇහෙනවා කතා කරන්න. අයිබෝවන් බුද්ධික මහත්තයාතුළු අයිබෝවන් සියලුම දෙනාට මම ස්තුති කරනවා. ඔව්. අද වැඩසටහනක් ගොඩාක් හොඳයි. රෝහණ මාර්ගයේ මහත්තයාගේ ඇවිල්ලා තියෙන ඒ වගේම අර චූටි දෝනිලා දෙන්න ඇත්තමයි ගොඩක් ලස්සනයි. අර නිවේදක මට මගේ පුතත් මතක් වෙනවා මේ වෙලාවේ, මගේ පුතත් නිවේදකේ ගොඩක් ලස්සනයි. ඒ වගේම අර චූටි දුව හින්දි ගීතේ ගායනා කරේ එයත් ලස්සනයි. ඒ වගේ එයාට ඉදිරියට යන්න මම ගොඩාක් සුබ පතනවා. ඔයාලගේ අනාගතය සාර්ථක වෙන්න කියලා. ඒ වගේම රෝහන් පොදුක මහත්තයාගේ ගීත අපි ගොඩාක් අහන, ගොඩාක් ලස්සනයි. බොහොම ස්තුතියි. ඒ වගේම අර ඕගන් එක ප්ලේ කරන ඒ මල්ලිටත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි ඔයාලගේ වැඩසටහනට. මම මේ පල්ලියට යන්න ලෑස්ති වෙලා මේ ගත්තේ ඔයාලගේ ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕන. හරි, ගොඩාක් ස්තුතියි. එහෙමනම් යන්න ගිය කටයුත්ත කරන්න යන්න තවිනාඩි 25කින් විතර රෝණ බෝගර මහත්මයාගේ තව ගීත කීපයක් අහලම යන්න පුළුවන් පෙරර මහත්මිය. හොඳයි, ගොඩක් ස්තුතියි අපේ නාලිකාවට කතා කිරීම පිළිබඳව. ඒ වගේම මිතුතුනි ඔබට පුංචි මතක් කිරීමක් මතක් කරන්න ඕනි. කලම්බු ටෙලිවිෂන් නත්තල් සාජ්ජේ මෙවර පැවත්වෙන තැන් ස්ථාන කීපයක අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා මෙවර පවත්වනවා. 20 වෙනිදා මීගමු බස් නැවතුම්පල අසලදී කලම්බු ටෙලිවිෂන් නත්තල් සාජ්ජේ තියෙන ඕගොල්ලන්ගේ ඥාතීන් කියන්න එන්න. 20 වෙනිදා අපි කලම්බු ටෙලිවිෂන් නාලිකාවම බිල්ඩින් එක විතරයි මෙහි තියෙන්නේ. ඔක්කොම අපි යනවා මීගමුව බස් නැවතුම්පලට. එදාට ඉන්නවා ඉසුරු ජයරත්න අපේ ආදරණීය ශිල්පියා, ඒ වගේම සමන්ද සිල්වා අපේ මිත්‍රයා. සමන්නය සින්දු කියන ගමම්ම චන්දන කුමාර කඳනාරජ් මහත්මයාත් මහේෂ් ජයසිංහ මහත්මයාත් ගීතවත් වෙනවා 20 වෙනිදා මීගමුව බස් නැවතුම්පොළ අසලදී. ඒ වගේම කටුනේරිය පොළ අසල 21 වෙනිදා කටුනේරිය පොළ ළඟ තමා කලම්බ ටෙලිවිෂන් නත්තල් සාජ්‍ය තියෙන්නේ. එන්න, එදාටත් එන්න. මමත් එනවා, මමත් කලම්බු ටෙලිවිෂන් නාලිකාවේ ගීත ගායනා කරන්නට එනවා. කටුනේරිය පොළ අසලට 21 වෙනිදා මාත්, ඒ වගේම ඩොන් ෂර්මනුත් ඉන්නවා එදාට. ඒ වගේම එදා ආපු අර නියෝජ්‍ය රේගු අධිකාරිතුමා ඉන්ද්‍රජිත් අපේ ජයවර්ධන මැතිතුමා එතුමත් එනවායි කියලා තමයි ආරංචි. හොඳ හින්දි ගීත කිහිපයක් අහගන්න පුළුවන් එතුමගෙන්. ඒ වගේම හලාවත ඉන්දන පිරුම්මල අසල 22 වෙනිදා එදාට ඉන්නවා උදේශීය තිලංග, ඒ වගේම සිරාන් චන්දන, ඒ වගේම ඇන්ටන් සිල්වා. මේ අකුරු ලියවිල තියෙන විදිහ තමයි මම කියන්නේ. නුවරඑළිය ගියාලුනේ කට්ටිය. ගරජ් එක බාස් බුරු මහතුරු ටිකක් ගියාලු. ගීලක පාටම ඇඳුමක් කරේවලු. මචං මාර ක්ලච් ප්ලේට් එකක් නේද මේ. ඊට පස්සේ එක්කෙනෙක්ලු, "ඒ මචං මේ මොනවාරි කමුනේ බං නිකන් ගෑස් කට් වගේ බං" කිව්වලු. ගරජ් නේ. ඊට මේ 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 ආපේ ඉඳන් කන බඩේ පොඩක් සයිලන්සර් එක හිටපංගො බං. ක්‍රෂ්ණයි වැඩේ වෙලා තියෙන්නේ. හොඳයි, මම ආරාධනය කරනවා අපේ මේ නිශාන්තයගේ ලොකු දුවට ආරාධනය කරනවා ඔයාගේ නංගි ඔයාම හඳුනලා දෙන්න මේ බටහිර ගීතයට යන්නට කලින්. බටහිර ගීතය ඇය ගායනා කරනවා. ඔබ තමයි හඳුනලා දෙන්න ඕනේ ඔබේ නංගි. හැබැයි නංගි කියලා නෙමෙයි හඳුනලා දෙන්න ඕනේ. ඔබ දැන් ජොබ් එකක් කරන්නේ, නිවේදන කටයුත්තක් කරන්නේ. හොඳ, හැබැයි ඔයාට හොඳ අභියෝගයක් සහ මේ මේ බුද්ධික මේ ලබා දෙන එක ඔයා ගන්න මේක. මේ මුල් රටවල් 165කට යන. ඔව්, ඔන් ලෑස් වුණාට තව දෙයක් දෙනවා. බෙල්ජියම් වලින් අයිරංගනි මහත්මිය කතා කරනවා. බෙල්ජියම් වලින් ආයිබෝන් අයිරංගනි මහත්මිය. ආයිබෝන්. හා. ඔව් අයිරංගනියක්, කොහමද? බුද්ධික. ඔව් කොහමද? මතක නැද්ද? නෑ, මේ නිශාන්ත මතක් කරා. හලෝ බුද්ධික. ඔව් මතකයි මතකයි. කොහමද බෙල්ජියම් වල කලම්බ ටෙලිවිෂන් නාලිකාව හොඳට පැහැදිලිව පේනවා දැක්කේ?
බෙල්ජියම් වලට ගලම් ටෙලිවිෂන් නාලිකාව හොඳට පේනවනේ. හලෝ. හලෝ. හොඳයි මං හිතන්නේ අපිට ඔව් පේනවා පේනවා දැන් ගොඩක් දවස් ඉඳලා මං try කරා ගන්න බැරි වුණා වගේ. ඔව්. දැන් ආයෙ try කරන්න දෙයක් නැහැ දැන් දිගටම ගන්න. දැන් වැඩේ આવුණානේ ක්‍රමේ આવුණා අක්කට දැන් කෝල් ගන්න ඕනේ කොහොමද ගලම් ටෙලිවිෂන්. ඔය නෑ අතුරක්ද බෑ රෝහණ අයියට රෝහණ අයිය ඒ කාට පවුල කට්ටියම ගාඳුරනවා සේරමල. අත්තද හොඳයි අයිරංගනි අක්කේ ගොඩක් ස්තුතියි නිශාන් සඳබන් ඉතින් අයිය අක්කලගේ යාළුවෝ ගාන් තංගල්ලේ අය මයි අක්කා හලෝ අයියා හරි 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 බොහොම ස්තුති බොහොම ස්තුති අක්කේ කතා කරාට ගොඩක් ස්තුති අයිරංගනි අක්කේ හොඳයි දැන් මෙන්න ඔබට තියෙන අභියෝගය නංගි වහඳුනට දෙන්න අපේ නිශාන් සඳබන් සූදානම් මේ ඉංග්‍රීසි ගීතෙත් නිකන් වම කතා කරන්න මයික් ඕන එහෙයි යමු අද අපේ හතරැස් ප්‍රෝග්‍රෑම් එක හතරැස් කරන්න එකතු වෙලා ඉන්න අංකුර කලා ශිල්පිනියක් ඉංග්‍රීසි ගීතයකින් බටහිර ගීතයකින් අපිව රසවත් කරන්න දැන් සූදානම් වෙලා ඉන්නවා මම ආරාධනා කරන චාතුර්දිය නංගිට වැඩේ බාර ගන්න උදේතුනි අපේ චාතුර්ය සඳවර්ණට ආරාධනය කරනවා කලම්බ ටෙලිවිෂන් නාලිකාවේ හතරවෙනි මැදිරියේ සිට ගීතවත් වන්නට Thank you.
අපි මෙහෙම මේ ඇත්තටම අවස්ථාවල් දෙන්නෙම නැහැ නේ මෙතන මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ එහෙම දෙන්නේ නැහැ. නමුත් මේ දෙන්න හේතුවක් උනේ වෙනසක් කරන්න ඕන නිසා. ඒ වෙනස තිබුණද රෝනායට දැනෙන විදිහට? අනිවාර්යෙන් අනිවාර්යෙන් මොකද මේ මේ වගේ වයසේ දරුවන්ට තව ඉදිරියට මේක මීට වැඩිය හොඳින් අපිට වැඩිය හොඳින් ඉදිරියට කරගෙන යන්න ඔයා දෙන මේ රුකුල සහ මේ ආයතනයෙන් කරන දේ මම මේ දෙවෙනි පාරට මම කියන්නේ ඒක ඒගොල්ල ගන්න ඕන මේ හම්බෙන චාන්ස් එක. මේ හම්බෙන චාන්ස් එක අපිට කවදාවත් හම්බුනේ නැහැ. අයි තවත් ලස්සන ගීතයක් ඕනේ. ඔව්. මොකද්ද? ඔබටයි මේ ආරාධනා. ඔබටයි මේ ආරාධනා. අයි නේ මොකද ඕනේ මයික් එක දොන්නේ නේ ලස්සන මම. චෙක් 1 චෙක් රිටර්න් චෙක් රිටර්න් හරි හරි මේක හරි. චෙක් රිටර්න්. සහනක පේනවනේ වෙන දේවල්. හොඳයි අපි ආරාධනය කරන රෝණයි අද ගීතය ගැන
ගීතයක් වතගොත කිව්වොත් කොහොමද? මේ ගීතයත් මගේ පළවෙනි නැතින් නැති බලාලා කැසට් පටය ආපු ගීතයක්. මේ ගීතේ ඒ ගී පදමාලාව ප්‍රවීණ පුවත්පත්වේදී දෙල්තුට චන්ද්‍රපාල මහත්මයා එතුමාත් අද ජීවතුන් අතරනේ සංගීත අධ්‍යක්ෂණය කරේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරඩ් යල්ලිස්. හොඳයි. අයි දැන් අර වැඩසටහන ඉවරෙන්ටත් ඔන්න මෙන්න මගේ යන වෙලාවේ අර මේ දෙමළ ගීතේ ගායනා කරන අමාරුයි. නෑ දෙමළ ගීතේ ගායනා කරනකොට අර වචන වැරදුන. මේ සර්පිනම් අරන් ආපු එකේ මට කිව්වා පොඩි රාගයක් ඉදිරිපත් කරලා. මම පොඩි ගසල් එකක් කියනවා. මේ මේක ජග්ජිත් සිං කියනම අපි ප්‍රියතම අපි තාම මේ ලංකාවේ ප්‍රසිද්ධයි ඒතරම් එතුමාගේ ගීත තියෙනවා. අත්දැකීමක් මම හිතන්නේ අද ඔබ දෙනවා මේ අපේ කලම් ටෙලිවිෂන් නාලිකාවේ හතරවෙනි මැදිරි වෙනසක් අයියාම තමයි මම සර්පිනව තරංග එන්න ඕනේ රටවලට හිතුවතුන් වෙනුවෙන් මට යමක් කරන්න පුළුවන් ඒ දේ මම කරන්න ඕනේ හරියට ලුණු ඇඹුල් ඇතුව කරන්න ඕනේ කියලා කිව්වා. ඔය බයිනිකේ ලුණු ඇඹුල් ඇතුව බැන්නයි කියලා මම හොඳට භාවිතා කරනවා දැන්. ඇයි අමූලිකත්වය අමූලිකත්වය කියන හරියට දෙයක් කරන ලුණු ඇඹුල් ඇතුව මේ වැඩේ හරියට කරන්න ඕනේ කිව්වා කියලා කියනවා. ඒකම නෑ නෑ එහෙම කිව්වා. අනිවාර්යයෙන්ම මොකද මම ලබන අවුරුද්දේ 30ට රටවල් කීපයක යන්න බලාපොරොත්තු වෙනවා. අයියේ රටවල් කීපයක යන්න බලාපොරොත්තු වෙන වගේම අයියව ගෙන්න ගන්නත් රටවල් කීපයක ගොඩක් අය බලාපොරොත්තු වෙන දිගද දුරකථන අංක කියලා තිබු ඔක්කොම තියලා. ආ 0773 360 671 0773 360 671 අපේ දුවලා දෙන්නට දිරිමත් කරන්නට අපේ රටවල් වල ඉන්න අපේ හිතවතුන් කතා කරයි. ඒ හින්දා තාත්තගේ දුරකථන අංකය ලබා දෙන්න. 0771 83 601 අයිබාරක් කිය. 0771 83 601 30. හොඳයි නිශාන්ත ඔබගේ දුරකථන අංකත් ලබා දෙන්න. 077 206 72 15. හොඳයි. තව පාරක් කිය. 077 206 72 15. හොඳයි. රෝණයි. ඔව්. අපි ආදරණීය බෙරළියද්ද මහත්මයා ගීතයකට ඉලක්කම් ටිකක් දාමුද? අනිවාර්යයෙන්. ඔව්. ඔව් මේ ගීතය එහෙමනම් බොහොමත් පිපිනින් ගායනා කරන්න මම. දෙසිය හතලිස් හත දෙසිය හතලිස් අට පනහ විසි හතර තිස් හතර අයසිය අට තුන්සිය හය හතර අටදායි පන්සිය හය හයසිය හය හස්සිය හය අටසිය හය
ලස්සන වචන ටික අර තනි කරලා ගණන් ගොඩක් ලියලා තියෙන්නේ මේ හිතා ගන්න බෑ. ඊමද කොටුරුල් පොතක් ඕනේ මේ. නේද නේද අපිට නම් ප්‍රශ්නයක් නැහැ. ගීත රචකයෝ ඉන්නවා මෙතනත් ඉන්නවා ඉස්සරහා. ගීත රචකයන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි? දිගටම ලකුණු ඉලක්කම් දාලා පිට කිව්වොත් හොඳයි. හොඳයි වේලාව අවසන් වෙලා තියෙනවා රෝණයි අපිට යන්නට වෙලා තියෙනවා. ඒ හින්දා මම මේ ස්තුති කතාව කියලම රෝණයිගේ පැත්තට යන්නම්. රෝණයිගේ අන්තිම ගීතේ ඉවර වෙන්නට ඕනි. ගරු අපේ සභාපතිතුමා සුජීව සිල්ලමැතිතුමා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂක සුරේන් වෙඩික්කාර මහත්මයාත් බොහොමත් ආදරෙන් මතක් කරන ගමන් අපේ නාලිකා ප්‍රධානි සැටලයිට් කලාවේ පියා ලෙස හැඳින්වෙන ශ්‍රී අක්කලංක ජයසිංහ මහත්මයාත් බොහොමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ වැඩසටහන අධ්‍යක්ෂකවරයා ගයාන් සෙනරත් බඩර අපේ මිත්‍රයාත් ආදරෙන් මතක් කරනවා. කැමරා අධ්‍යක්ෂකවරයා ශෝලි සඳරුවන් ඔබවත් බොහොමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම නිෂ්පාදක අපේ ආදරණීය මිත්‍රයා විරාජ් හෙට්ටිආරච්චි අපේ මල්ලි ඔබවත් බොහොමත් ආදරෙන් මතක් කරන ගමන් කැමරා ශිල්පී සමුද්‍ර වික්‍රමාරච් සහ සුරංග විජේවීර ඔබලා දෙපළත් බොහොමත් ආදරයෙන් මතක් කරනවා. කැමරා සය දිලාන් දුෂ්මන්ත රමේෂ් ඒ වගේම අපේ පසුතල නිර්මාණ කරපු මහේෂ් බදු සංකත් ඒ වගේම වේෂ නිරූපණ ශිල්පී නිවල් අයියා බොහොමත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සාලිය මල්ලිය තුමාට සහාය ලබා දුන් සාලිය මල්ලිත් ආදරයෙන් මතක් කරන ගමන් චාතුර්ය සඳබරණ අපේ නිශාන්ත සඳබරණ සහෝදරයාගේ දියණිය ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද පැමිණීම පිළිබඳව. ඒ වගේම හංසිනී සඳබර්ණ ඔබටත් ගොඩක් ස්තුතියි අද පැමිණීම පිළිබඳව. ඒ වගේම නිශාන්ත බණ්ඩාර ඔබටත් ගොඩක් ස්තුතියි පැමිණලා අමුතු වැඩක් කරා. මම මේ තුන් දෙනාම නියෝජනය කරන්න රෝණ අයියට මම බාර දෙනවා. ඔබතුමන් ගොඩක් ස්තුතියි පැමිණෙන මොකද්ද ඔබතුමන්ට අද මේ වැඩසටහන දැනුනේ කොහොමද? හරිම සැහැල්ලුයි. පළවෙනිවත් ඒ කියන්නේ මුලින්ම කියන්න තියන්නේ රටවල් 100 ගානක් මේක බලන් හිටියට බුද්ධික මේක මේ 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 පොඩි ළමයි දෙන්නත් එක්ක කරපු ගනුදෙනුව සහ අලුත්ම කීබෝඩ් වාදකෙක් ඔහුටත් දිරිය දෙමින්
මටත් බොහොම සැහැල්ලුව දෙමින් නරඹන සියලු දෙනාටම පුදුමාකාර සතුටක් ආදරයක් ඇති වෙන විදිහට හොඳ ඉතාම සොඳුරු මම හිතන්නේ පැයක් දෙකක් එකමාරක් පැය එකමාරක කාලයක් මම හිතන ගෙවිලා ගියා අපිට දැනුනේ නැහැ මම හිතන මේක තමයි ටෙලිවිෂන් එක අලුත් කරපු කියලා කියනවනේ මේක තමයි ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි ඔබ වැනි ප්‍රවීණෙක් ඔබ වැනි ජේෂ්ඨෙක් එවැනි මේ අපේ වැඩසටහන සම්බන්ධ සාපි කරන විදිය ගැන කතා කරමු ගොඩක්ම ඔබතුමා දිසනම ආචාර කරනවා එමන රෝණ අයියේ ගොඩක් ස්තුතියි පැමිණියාට ඔබතුමන්ගේ ලස්සන ගීතයෙන් තමයි අද අපේ වැඩසටහන නිමාව දකින්නේ එමන රෝණ අයියේ මේ ගීතයත් එක්කම අපි යනවා හිතවතුනි ලබන සතියේ අපි නැවතවතාවක් හැමෝම හරියටම අපිට යෙදලා තියෙන නත්තල් දිනේ අපි මොකද්ද කරන්නේ කියලා ඔබට එදාම දකින්නට පුළුවන් එන හිතවතුනි ඔබ සියලු දෙනාටම අප සමග රැඳිලා සිටියට ගොඩාක් ස්තුති සියලු දෙනාටම සුභම සුභ නත්තලක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගන්නවා පුරා කොච්චර දවසකටද සතියකට අපි ඔබෙන් සමු ගන්නවා ජය වේවා the time.